සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. නොසන්සුන් වූ පාර්ලිමේන්තුව හෙට යලි රැස්වෙයි. විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනපතිගේ අධීක්ෂණයට. ජනපතිගේ ඉදිරි තීරණ. ඒ වර්තාව එතුමාට ලැබුණාට පස්සේ ජනාධිපතිතුමා විවස්ථානුකූලව කටයුතු කරයි. ගජ සුලිකුණාතුව හෙට උතුරටින ලකුණු. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වාර අවසන් කළ පාර්ලිමේන්තු සැසිවාරය අද ආරම්භ වුණා. ඒ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව විසිරුව හැරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ අනුව ඊට පෙර ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නොවැම්බර් මාස 14 වනදා එනම් අද දින කැඳවීමට නිකුත් කළ ගැසට් නිවේදනය බලාත්මක වුණා. ඒ අනුව අද දින පාර්ලිමේන්තුව රැස් කිරීමට කතානායකවරයා පියවර ගත්තා. එහෙත් මන්ත්‍රීවරුන්ගේ නොසන්සුන්කාරී හැසිරීම හමුවේ පාර්ලිමේන්තු සභාවාරය පැය එකහමාරකට පමණ සීමා වුණා. අද පෙරවරු 8:30ට පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්තුණා. පෙරවරු 10ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වුණා. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු වාර අවසාන කිරීම සඳහා රැස්වීමේ කැඳිමේ ප්‍රකාශය කෙරීම. වර්ෂ 2018ක් වූ නොවැම්බර් මාස 14 වැනි දින පෙරවරු 10ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම ශාලාවේදී පාර්ලිමේන්තුව රැස්වන ලෙස කැඳවන බව මෙයින් දැනගත යුතුය. ගරු මන්ත්‍රීවරුනි මේ අවස්ථාවේදී අපේ රටේත් මුළු ලෝකෙත් අවධානය අප පාර්ලිමේන්තු වෙත යොමු වී ඇති බැවින් අද දවසේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මේ උත්තරීතර සභාවේ ගෞරවයත් සෑම මන්ත්‍රීවරුගේම ගෞරවය හා අභිමානයත් සුරගෙන ආයුරින් පවත්වගෙන යන ලැබ සියලු ජනාගේම සහයෝගය මම ඉතාමත්ම කරුණාවෙන් අපේක්ෂා කරමි. ඇතැම් මන්ත්‍රීවරුන් කළුපටි පැලඳ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍යවරයාට හිමි අසුන පාර්ලිමේන්තුවේ පනවා තිබුණා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අසුන් ගත්තේ විපක්ෂයට හිමි ආසනවලයි. අනතුරුව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ස්ථාවර නියෝග අත්හිටවා පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමේ යෝජනාවක් ඉදිරිපත් කළා. ඊට ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කළා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව හෙට දිනේ දක්වා කල් තබන ලෙසයි. සභානායකල හැටියට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව වෙනුවෙන් අපේ මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තුව ඔබතුමා විසින් සභාවේ මන්ත්‍රීවරු අතරට පත් කර තිබෙන න්‍යාය පත්‍රයේ අනුව මීළඟට තිබෙන්නේ සභාව කල් තැබීමේ යෝජනාව මීළඟ දිනේට පාර්ලිමේන්තුව කල් තැබිය යුතුයි යෝජනා කරනවා මම මේක සභාව ගරු මන්ත්‍රීවරුනි ගරු මාධ්‍ය පොඩයින් let me speak අද විශේෂ අවස්ථාවක් මේ තීරණ මම ගන්න මම සභාවේ අනුමැතිය අරන් ඒ තීරණය දෙන්න ඔබතුමා වෙනත් ප්‍රකාශයන් කිරීමට මත්තෙන් අපි පාර්ලිමේන්තුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පිටවලා තිබෙනවා පාර්ලිමේන්තුවේ ඉතා පැහැදිලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අනුව තමයි ස්ථාවර නියෝග පැමිණෙන්නේ ඒ නිසා ස්ථාවර නියෝග වලට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බෑ ඔබතුමාටත් බෑ කිසිම මන්ත්‍රීවරයෙක්ට බෑ පාර්ලිමේන්තුවටත් බෑ පාර්ලිමේන්තු සම්ප්‍රදායත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව න්‍යාය පත්‍රයේ වෙන කිසිදු කටයුත්තක් අද දිනට යොදා නොමැති හේයින් පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේ අපි ඉතා ඕනෑකමින් කියන්න ඕනේ කතානායකතුමාට වෙන යෝජනාවක් ලිඛිතව බාරගත හැකි වන්නේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ඔබතුමා විසින් කතානායක ලෙස කල්තබන ලද පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමෙන් පසුව පමණයි. එහෙම නැතුව හදිස්සියේ ගේන කිසිම යෝජනාවක් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයට පටහැනි. හරි. ඒ අනුව
පැහැදිලි වෙනවා සුමන්දරන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාවක් නැහැ දැන්. ඔබ හොඳ ඉන්න ඉතින් කෑ ගන්න නැතෝ වරද්දගත්ත එක සැරයක් නෙමෙයි වරද්දගත්තේ. වරද්දගන නෑ මම මයි සබ්මිෂන්. ඒත් සමග පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්වයක් හටගෙනුනා. මේ අතර වාරයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට හා අමාත්‍ය මණ්ඩලයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළා. සුමන්දිරන් මන්ත්‍රීතුමා විසින් මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරපු යෝජනාව තමයි ස්ථාවර නියෝග යම් ප්‍රමාණයක් අත්widetildeවීම සඳහා යෝජනාව. අප විසින් මහලේකම්තුමාට දැන් ලබා දුන් යෝජනාව තමයි මේ විවස්ථා විරෝධී පාලනයට එරෙහිව විශ්වාස භංගයේ යෝජනාව. යෝජනා දෙකක්. Order please. දෙපාර්ශ්වයේම අදහස් ප්‍රකාශ කළා මෙම යෝජනාවට අදාළව දැනුම් දීම පිළිබඳව ස්ථාවර නියෝග අධිමන සභාවේ එක්කද බෞද්ධර සභාවේ බෞද්ධරයක් එකඟයි ඔව් මේ පාර්ලිමේන්තුව යුවන් ද ඩිවයිඩ් සම්ප්‍රදායක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ හැමදාම සිද්ධ වෙච්ච ඩිවයිඩ් යම් කෙනෙකුට විශ්වාස භංග යෝජනාවක් බාර දෙන්න ඕන නම් ඒ යෝජනාව බාර දීලා નિયમિત කාලයකට පස්සේයි තමුන්වහන්සේ න්‍යාය පුස්තකයට ඒ යෝජනාව ගේන්න ඕන න්‍යාය පුස්තකයට ඒ යෝජනාව ගෙනාවට පස්සේ තමයි විවාද කරව ඡන්ද විමසීමක් කරන්නේ එහෙම නැතුව මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ විශ්වාස භංග යෝජනාවක් ගෙනාපු දවසේම ස්ථාවර නියෝග අත්තිටවල විවාදයට අරගෙන ඡන්ද විමසීම ක්‍රමයක් නැහැ. තමුන්වහන්සේ පක්ෂග්‍රාහී සභාවේ සම්ප්‍රදාය උල්ලංඝනය කරලා නීතියට පටහැනිව යන මේ පාර්ලිමේන්තුව පවත්වගෙන යන්න උත්සාහ කරන්නේ. දැන් අපි ඡන්ද මේක ගන්නවද නැද්ද කියලා මේ සභාව තීරණය කරන්න එච්චරයි. මට තීරණයක් දෙන්න බෑ. මේ ස්ථාවර නියෝගයේ අත්ති කියවන්නත් නැද්ද කියලා ඡන්දයක් ගන්න වහා. ඔව් ඒක තමයි. ස්ථාවර නියෝග අත්තිටවීම සඳහා සභාව එකඟ බැවින් මම මෙම යෝජනාව ඉදිරිපත් කරනවා 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා හෝ ඉන් පසුව හෝ පත්කල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය හා එලෙස පත් කරන්නා ලද්දා වූ ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත් සභාව යෝජනා කර සිටි प्रकाश पार्लिमेंट
සභාව කල් තැබීමෙන් පසු පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් දැක්ුවා. අපිට තියෙන අමාත්‍යංශ පිස්සු නෙමෙයි. අත්‍යවශ්‍යම තියෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම රනිල් වික්‍රමසිංහ මැතිතුමාවත් එහෙම නැත්නම් පුද්ගලික රටේ නෙමෙයි. නමුත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මිනිසුන්ගේ සටනට ශක්තියක් ලබා දෙනවා. මේ සියලු ක්‍රියාදාමයන්ම මම වගකීමෙන් කියන්න කැමතියි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ඒ වගේම ස්ථාවර නියෝග වලට අනුකූලව ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂා කරමින් සිදුවුණු දේවල්. ඉතින් අද ඔප්පු කර කතානායක රනිල් වික්‍රමසිංහගේ ගෝලයක ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රම පස්සෙන් යන රතියලු පක්ෂයක් කියලා. අපි ඉල්ලුවේ මේ රටේ මහජනයාට අවස්ථාව දෙන්න මේ අර්බුදයෙන් ඡන්දයකට ගිහිල්ලා ඡන්දේ පවට. ඒක තමයි හොඳම ප්‍රජාතන්ත්‍රවාදී කම. මේ කතා කරන එක්කෙනෙක්වත් පළාත් සභාව අවුරුදු ගණන් කල් දාලා දිනන කතා කරන ප්‍රාදේශ සභාව කල් දාන්න කතා කරන. කතානායකතුමා වැඩ කරලා තියෙන්නේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවට අනුව ඒ වගේම මේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලට අනුව. සම්පූර්ණ නීති විරෝධී වැඩපිළිවෙලක් තමයි කතානායකතුමා හිතාමතා ඕනෑ කමින් ක්‍රියාත්මක කළේ. නිත්‍යානුකූල නැති පාර්ලිමේන්තුවක් ඇඳවල තියෙන එක නිත්‍යානුකූල නැහැ. මේ පිළිබඳව අපි ඉදිරියේ කටයුතු කරමු. කතානායකරයා හිතාමත් පක්ෂග්‍රාහීව එක්සත් ජාතිපක්ෂයේ නියෝජ්‍ය හැදම කටයුතු කරේ. දැන් කී දෙනෙක් ඡන්දය දුන්නාද කී දෙනෙක් ඡන්දය දුන්නේ නැද්ද? සමස්ත කියාදාමේ වැරදි. පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගෙනවිත් ඒ ජයග්‍රහණය කළ බවට කතානායකවරයා නිවේදනය කිරීම දක්වා ක්‍රියාවලිය නීතියට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධ බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කරනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස් ඉදිරිපත් වූ තවත් මාධ්‍ය හමු කිහිපයක් පාර්ලිමේන්තුවේදී පැවැත්ුණා. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂනායක රැස්වීමේදී යෝජනාවක් බාර දුන්නා. අපි පෙන්නලා දුන්නා ඒ යෝජනාව නීතියානුකූල නැහැ. සභාව කල් තැබීමේ කාලයේදී යෝජනා බාර දෙන්න බෑ. පටන් ගත්තයින් පස්සේ තමයි බාර දී යුත්තේ නීතියානුකූල. විතේහෙරත් මන්ත්‍රීතුමා දුවගෙන ගිහිල්ලා කොළවගයක් දුන්නා. පාර්ලිමේන්තුවක් තුලින් සාවර නියෝග සහ සම්ප්‍රදායන් තියෙන්නේ ක්‍රමානුකූලව නීතියානුකූලව කතානායකතුමා ඉතිහාසයට එක් වෙනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය විනාශ කරපු අත්නෝමතික තීරණ ගත්තු කතානායකවරයෙක් හැටියට විශේෂයෙන්ම අපි පාර්ලිමේන්තු කණ්ඩායම වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා අද කරු ජයසූරිය මැතිතුමා විසින් කරන ලද මේ ක්‍රියාකලාපය තුලින් සිදුවෙච්ච කිසිම දෙයක් නීතියානුකූල ලෙස පිළිගන්න එපා කියලා පක්ෂ නායකින් රැස්වුණු අවස්ථාවේදී ස්ථාවර නියෝග ඉවත් කරන්න කියලා සුමන්දිරන් මන්ත්‍රීතුමා යෝජනා කළා ඊට පස්සේ මුනේ අනුරදිසානායක මැතිතුමා විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා මේ යෝජනාව ඉදිරිපත් කළා. යෝජනා ඉදිරිපත් කරද්දී කතා අන්තිමට එක බාධා කරා. කතානායකතුමා අපිට ඡන්දයක් ඉල්ලුවා. සාමාන්‍යයෙන් පළවෙනි ඡන්දේ කටහඬෙන් ගන්න එක. ඊට පස්සේ කතානායකතුමා කිව්වා ඒ අනුව බහුතරයක් මේ යෝජනාවට පක්ෂයි කියලා. ඒ පාර කතානායකතුමා කිව්වා දැන් මම ලෑස්ති නමින් අරගන්න. ඒ නමින් අරගන්න ගියට බාධා කරා. ඒ නිසා කතානායකතුමාගේ තීරණය දුන්නා කටහඬින් මේ යෝජනාව සම්මත වෙලා තියෙනවා කියලා. කතානායකතුමා කියනවා පෙනුමින්සා හඬින් බහුතරය තියනවලු. දැන් කවුරු හරි අදෝවාතයක් කරියනම් ඒකත් ඡන්දයක් බවට පත් වෙනවා. මෙහෙම කතානායක කෙනෙක්. මන් දන්නේ එතුමාගේ කනේ මොනවා හරි විශේෂ යන්ත්‍රයක් හයි කරලා තිබ්බද කියලා එකිනෙකාගේ හඬ වෙන්කොට හඳුනා ගැනීමේ නවීන තාක්ෂණික උපකරණයක් තිබ්බත් දන්නේ නැහැ. දෙගොඩෙන් කොයි ගොඩද ලොකු කියලා කොහොමද කතානායකතුමා පෙනුමින්සා හඬින් කියන්නේ? පෙනුමින් කියන්නේ කන්නාඩි දෙක දාගෙන හිටියෙත් නෑ මං හිතන්නේ හරියට පෙනුනයි කියලා. මේ කවට ජවනිකා මේ රටට දැන් බලලා ඇති වෙලා අපි ලැජ්ජ වෙනවා මේ වගේ කතානායක කෙනෙක් යටතේ මෙහෙම පාර්ලිමේන්තුවක මන්ත්‍රීවරයෙක් වෙලා ඇමතිවරයෙක් වෙලා ඉන්න සිද්ධ වීම ගැන BBC අල්ජසීරා වැනි ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවල දේශීය වාර්තාකරුවන් නෙවෙයි ඒ රටවල වාර්තාකරුවන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සැසිවාරය කල් දාලා නැවත ආරම්භ වෙන අවස්ථාවක් සජීවීව රූගත කරන්න පැමිණි අරුම පුදුම දර්ශනයක් අපි මීට පෙර දැකලා නැහැ. අද මේ පාර්ලිමේන්තුව කල් දාලා නැවත හමුවන අවස්ථාව මේ තරම් සමීපව නිරීක්ෂණය කරන්න එතුමාන්ලට ඒ තරම් උනන්දුවක් ඇතිවීමේ රහස කුමක්ද? පාර්ලිමේන්තුව විසිර ඇහැරීමේ නියෝගයේ අභියෝගයට ලක් කරපුවාම ශ්‍රේෂ්ඨාධිකරණේ තා නිවැරදිව මේ නඩුව අහන්න ගත්තා. ඒ නිසා ඒකෙන් ජනාධිපතිතුමා ගත්ත තීන්දුව කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒකෙන් අගමැති අස්කරපියක වෙනස් වෙන්නේ නැහැ. අගමැති පත්කරපියක වෙනස් වෙන්නේ නැහැ. කතානායකතුමාට පාර්ලිමේන්තුව රැස් කරන්න කිසිම නීතිමය ඉඩකඩක් ඒකෙන් අතු උනේ නැහැ. එතුමාට තිබ්බේ මේ නඩුව ප්‍රතිඵල එනකන් ඉන්න. ඒක තමයි උසාවිය කිව්වම නවත්තගෙන ඉන්න. ඒ නිසා ඇත්තටම කතානායකතුමාට තිබ්බේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලට හා සම්ප්‍රදායන්ට එකඟව නඩුව ඉවර වෙනකන් ඉඳලා ඊට පස්සේ පාර්ලිමේන්තුව
රැස් කරලා විශ්වාස භංග යෝජනාව බාර අරගෙන විවාදයක් අරගෙන ඡන්දයක් තියන්න. එහෙම තිබ්බනම් මේ කිසිම අර්බුදයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර් දිසානායක මෙතුමා ගෙනාපු යෝජනාවට පක්ෂව 122ක් මන්ත්‍රීවරු අපි ඡන්ද දුන්නා. ඒ නිසා ජනාධිපතිතුමාට අපි ඉල්ලීමක් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ වරප්‍රසාදය ඒ වගේම 122ක් මන්ත්‍රීවරුගේ ඉල්ලීම එතුමා ඉටු කරන්න ඕන කියලා මම ඉල්ලීමක් කරනවා අප පක්ෂයෙන්. ව්‍යවස්ථා දායකයටයි විධායකයටයි සම්බන්ධයක් නැතුව ආණ්ඩුවක් ගෙනියන්න බෑ ව්‍යවස්ථා දායකයෙක් ගෙනියන්න මේ ව්‍යවස්ථා දායකයයි විධායකයයි එක්තරා එකඟත්වයකින් ක්‍රියාත්මක වීම තුළ තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින. දැන් අද මේ පාර්ලිමේන්තුව ආරම්භ කළා තියෙනවා කතානායකගේ නායකත්වයෙන් විධායකයට විරුද්ධ කරල්ලා. විධායකයේ බලය අහෝසි වෙන්නේ ජනාධිපතිතුමා ඉවත් කිරීමෙන් ආ ජනාධිපතිතුමාගේ බලය ඉවත් කිරීමෙන් පමණ. ඒ නිසා විධායකයේ බලය අදත් පවතිනවා දැනුත් පැවතුණා ඒ නොපිලගෙන කාටවත් පුළුවන් කමක් නැහැ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමත් ඒ වගේම නීත්‍යානුකූලව ආණ්ඩුවක් පවතිනවද නැද්ද කියන එක පිළිබඳව රටට හෙලිදරව් කරන ක්‍රියාදාමය අද අපි ඉටු කළා මේ රටේ වැදගත් දේශපාලන පෞරුෂත්වයන් කියා කවුරුත් විශ්වාස කරන අය හිස නැමිය යුතුයි කියලා අපි බැගෑපත්ව ඉල්ලනවා ඡන්දයක් විමසුවා නමුත් මොනවට විමසෝද කියලා කාටවත් ඇහුනේ නැහැ සබ් ඡන්දයක් විමසන වෙලාවේ සභාව නිශ්ශබ්ද කිරීම තමයි ප්‍රධාන දේ. නිශ්ශබ්ද කරන බැර නම් අඩු ගාණෙ මිනිත්තු 5කට 10කට කාල දාලා ඇවිල්ලා පක්ෂ නායකවරුත් සමග කතා කරලා දැන් එහෙම එකක් නැහැනේ මේක විසිරුවලානේ තියෙන්නේ අපි රැස්වෙච්ච එකත් වැරදි මට දකින්න හැදෙන. කතා කරලා ඇවිල්ලා තීන්දුවක් දෙන්න. ඒක විවාදයට ගන්නවද නැද්ද? එහෙම එකක් කරේ. ඉතින් මම හිතන්නේ මේ ලබා දීපු තීන්දුවත් තනාගේතුමා ප්‍රකාශ කරපු දේවත් අපිට පිළිගන්න බෑ. අද රැස්වීමත් එතන සිදුවෙච්ච හැම දෙයක්ම නීති විරෝධී पार्लिमेंटी කීප වාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දෙවැනි තත්වයක් පෙන්වුම් කරද කතානායකතුමා එය පිළි නොගෙන හිතුවක්කාර ලෙස වැරදි විදියට තාවර නියෝගට විරුද්ධව අපි කිසිවකගේ ඉල්ලීම් හඬට සවන් නොදී තනි හිතුවක්කාර ක්‍රියාවලියක යෙදුණා. විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුවේ සම්මතුනේ නෑ රනිල් වික්‍රමසිංහ අගමැති කියලා. මේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් ඔහුගේ ආණ්ඩුව ජනවරමට ප්‍රතිපක්ෂව විශාල ලෙස කටයුතු කරා අවුරුදු 3කටමාරේම පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අතර වාරේ පාර්ලිමේන්තු වටරවුම අවට ප්‍රදේශයට රැස් වූ විවිධ පිරිස් නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. එෙහිදී දෙපිරිසක් අතර ගැටුමක්ද ඇතිවීමට ගිය අතර පොලිසිය මැදිහත් වීමෙන් එය ව්‍යර්ථ කෙරුණා. පාර්ලිමේන්තුව රැස් සිටි අවස්ථාවේ හා එය අවසන් වූ පසුවද පාර්ලිමේන්තු වටරවුම අවට ප්‍රදේශයට විශාල පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එම කණ්ඩායමට සහය දක්වන පිරිසක් මෙම ස්ථානයට රැස් වුණා. එමෙන්ම මාර්ගයේ අනෙක් පසුට රැස් වූ එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් උද්ඝෝෂණයක නිරත වුණා. ක්‍රමයෙන් මෙම දෙපිරිස මාර්ගයේ මැදට පැමිණීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය එය වැළැක්වීමට පියවර ගත්තා. එෙහිදී ගැටුම් ඇතිවීම වැළැක්වීමටයි පොලිසිය ක්‍රියා කළේ. පොලිස් කැරලි මර්ධනයක කෙදෙවදවා තිබුණා. මාර්ග බාධක යොදා තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ක්‍රියා කළ අතර මෙම ස්ථාන රැස් වූ ඇතමුන් නොසන්සුන්කාරී අයුරින් හැසිරෙන අයුරු දැකගත හැකි වුණා. කෙසේ වුවද මෙම ගැටුම් වාර්තා කිරීමට විදේශ මාධ්‍ය ආයතනවල නියෝජිතයන්ද වැඩි වශයෙන් එක්ව සිටින අයුරු දක්නට ලැබුණා. නැවතත් ප්‍රවෘත්ති උද්ගත වෙති තත්ත්වය හමුවේ ජනාධිපතිතුමා ඉදිරියේදී වැදගත් තීරණ රැසක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසර ජයකොඩි මහතා පවසනවා. පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පක්ෂ නායකයන්ගේ සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පක්ෂ රැසක නියෝජිතයන් ඊට සහභාගී වූ බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා. වත්මන් දේශපාලන තත්ත්වය හා පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබඳවද එහිදී සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ. කතානායකවරයාගේ ලිපිය ලැබුණු පසු ජනාධිපතිතුමා ව්‍යවස්ථානුකූලව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා.
කැබිනට් තීරණ දනුන් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍ය දයසිරි ජයසේකර මහතාද මෙහිදී අදහස් පළ කළා. අපි දැක්කා විතරත් මාත්මයා දුවගෙන ගිහිල්ලා කොළයක් බාර දෙනවා. අපි දන්නේ නැහැ කොළේ මොනවද තිබුණේ කියලා. කථානායකතුමා දන්නෙත් නැහැ ඒ කොළේ මොනවද තිබුණේ කියලා. මොකද කථානායකතුමාට නිමෙයි ඒ කොළේ බාර දුන්නේ. ඒක බාර දුන්නේ මහලේකම්ට. ඒතර මහලේකම් ඒක බලලා එක්කෝ කථානායකතුමා ඒක බලලා සෑහීමකට පත් වෙලා කියන්න ඕනේ මෙතන විශ්වාසභංග යෝජනාවක් තියෙනවා කියලා. ඉතින් අපි දන්නේ නැහැ මොකද ඒ කොළේ කියලා. ඉතින් ඒක දුන්නේ උදේ 10ට. 10ට පටන් ගත්තා ඉන්පස්සේ. එතකොට කථානායකතුමා විදියට ඇත්ත වශයෙන් එහෙම කොහොමද හැසිරෙන්නේ? අපි ඒකයි කිව්වේ දින පහක් එතුමට කල් අරගෙන මේ විශ්වාසභංග යෝජනාවක්ද මේකේ අසංකීයක් තියෙනවද? ඊළඟට ගන්න තියෙන ක්‍රමවේදය තමයි ඡන්දයක්. අපේ ඇඟිලි සලකුණු තියන්න ඕනේ. තිබ්බාම ස්ක්‍රීන් එකේ වැටෙනවා කොයිතරම් ප්‍රමාණයක් පක්ෂවද කොයිතරම් ප්‍රමාණයක් විපක්ෂවද කියලා. එහෙම නැත්තම් නමින් ගන්න ඕනේ ඡන්දේ. එතකොට සියලු දෙනාම හිටගෙන හිටියේ කථානායකතුමා නිවේදනය කරන්න ඕනේ ඡන්දේ ඉවර වෙලා විශ්වාසභංගයට පක්ෂව ඡන්ද මෙච්චර සංඛ්‍යාවක් ලැබුණා විපක්ෂව ඡන්ද මෙච්චර සංඛ්‍යාවක් ලැබුණා කියලා. එතුමා නිවේදනය නිකුත් කරේ නැහැ පාර්ලිමේන්තුව එජන් කරන්න කලින්. ඊළඟ කාරණේ තමයි පාර්ලිමේන්තුව නිවැරදි ලෙස කල් තැබීමේ යෝජනාව ගේන්න ඕනේ පාර්ලිමේන්තුවේ සභානායකවරයා. පාර්ලිමේන්තුවේ සභානායකවරයා නෙමෙයි යෝජනාව ගිනාවේ ලක්ෂ්මන් ගිරියල්ල මහත්තයා. එතුමා විපක්ෂයේ හිටපු පුටුවත් කොහෙද කියලා දන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයි කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ පියා විදියට පාර්ලිමේන්තුව අදරස් කරපු කථානායකතුමාම ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් වලදාන දැනගෙන මේ කටයුතු කළ තියෙන අවසාන වශයෙන්. දැන් මගේ ගාව මෙතන තියෙනවා කථානායකතුමා ඉදිරිපත් කරපු ප්‍රවෘත්ති නිවේදනය. දැන් මේ ප්‍රවෘත්ති නිවේදනයේ තියෙනවා එතුමා සඳහන් කරනවා බෙදීමකින් නෙවෙයි ඡන්දයක් ගත්තේ එතුමාගේ හැඟීම අනුව පිරිස් බලය නැත්තම් කටහඬ අනුවයි ඡන්දේ ගත්තේ කියන එක. එතකොට එතුමා කියනවා යෝජනාව සම්මත වුණා කියලා. දැන් ඒ එක්කම විශ්වාසභංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාළ සභාවේ තීරණයද මන්ත්‍රීවරු 122 දෙනුගේ අස්සන් තබන ලද පිය පිටපතක්ද ජනාධිපතිතුමන් වෙත දන්වා යැවීමට ගරු කථානායකතුමා විසින් පියවර ගනු ඇත කියලා. එතකොට මම කියන්නේ තියෙන්නේ මෙච්චරයි. ඒ වார்த்தාව එතුමාට ලැබුණාට පස්සේ ජනාධිපතිතුමා විවස්ථානුකූලව කටයුතු කරයි. ජනාධිපතිතුමා විවස්ථාවට පටහැනි කටයුතු කරන්නේ නැහැ. නීතියට පටහැනිව කටයුතු කරන්නේ නැහැ. එතුමා විවස්ථානුකූලව කටයුතු කරයි කියන එක මම වගකීමකින් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ඊට වඩා විග්‍රහයක් දෙන්න ඕනේ නැහැ. ඉතින් රටේ අරාජික තත්ත්වය මේ මොහොතේ අරාජික තත්ත්වය කිසිම අරාජිකත්වයක් නැහැ. දැන් නැවත ආණ්ඩුවක් පත් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ අධිකරණ ජනාධිපතිතුමා. ඒ තාක් දුරට මේ වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. ස්ට්‍රෙස් ප්‍රාධිකරණය ඊයේ ලබා දුන් අතුරු තහනම් නියෝගයේ හා පාර්ලිමේන්තුවේ අද ඇති වූ තත්ත්වය පිළිබඳ නීතිඥයින් විවිධ අදහස් පළ කරනවා. අද උදෑසන පාර්ලිමේන්තුවේදී සිදු වුණ හැම දෙයක් සම්පූර්ණයෙන්ම නීති විරෝධී. සද්දෙට තමයි අද කථානායකවරයා කියන්නේ විශ්වාසභංග යෝජනාව ඒගොල්ලෝ දිනුවා කියලා. රටට නඩු තීන්දුවෙන් කිව්වොත් එම ඔව් ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තුව විසිරුීමේ ගැසට් පත්‍රයේ නීති අනුකූලයි කියලා. අර විසිරූපු දවස ඉඳන් ඒ නඩු තීන්දුව දීපු දවස දක්වා වෙච්ච සියලුම දේවල් නීති විරෝධී වෙනවා. එහෙම සියලු දේවල් අක්‍රීය වෙනවා. ජනාධිපතිතුමාට පුළුවන් වාර අවසන් කරන්න. ඒ අනුව මම ඉල්ලා සිටිනවා අධිකරු ජනාධිපතිතුමනි නඩු තීන්දුව දෙන්න තියෙන අපි හිතමු 17 වෙනිදා නඩු තීන්දුව දෙන්න තියෙන්නේ නඩු තීන්දුවට පසු දිනයක් අල්ලලා ඒ වෙනකන් වාර අවසන් කරන්න කියලා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දැන් අතුරු තහනම් නියෝගය සහ තීන්දුව කියන දෙකේ අර්ථකථනය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් නැතුව මේ රටේ කථානායකවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ කටයුතු කරන ස්වරූපයත් අද අපිට පේන්න තියෙනවා. ඇයි සාමාන්‍ය නඩුවක අතුරු තහනම් නියෝගයක් දෙන්නේ? අධිකරණයට ගියාම අධිකරණය කරන්නේ මොකක්ද? නඩුව අහන්න පටන් ගන්නවා. නඩුව අහන්න පටන් අරගෙන අතුරු තහනම් නියෝගයක් ලබා දෙනවා. ඊයේ අතුරු තහනම් නියෝගයක් ලබා දෙන්නේ මැතිවරණ ක්‍රියාවලිය නවත්තන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ තනි සහ අනන්‍ය බලතල තියෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයට පමණයි. මේ වෙනකොට ඊයේ දුන්න එක්තරා තීන්දුවක් නමුත් ඒක අවසාන තීන්දුව නෙවෙයි. ඒ තීන්දුවට අනුව ශ්‍රේෂ්ඨ අධිකරණයේ කලේ අවසර දුන්නා මේ නඩුව පවත්වාගෙන යාමට. දෙපාර්ශ්වයටම සමන් දීමට අවස්ථාවක් දීම තමයි මේක කරලා. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩු විභාගයට දින නියම කළා තිනවා දෙසැම්බර් මාසයේ මුල් සතිය. අපි බලාපොරොත්තු වෙනවා අපිට මේ පිළිබඳ අවසාන තීන්දුවක් ලබා ගත හැකි වෙයි කියලා. ජනාධිපති කාර්ය සාධන බලකායන්හි ක්‍රියාකාරීත්වය සහ ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අධීක්ෂණයට ලක් වුණා. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වුණා.
මද්‍රව්‍ය නිවාරණ ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන් ඉල්ලංගා වැව් 2400ක් ප්‍රතිසංස්කරණය ජාතික පරිසර සංරක්ෂණය හා කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් මෙන්ම පිවිදෙම පුරොන්නරුව වැඩසටහන් ක්‍රියාකාරීත්වයේ සහ ප්‍රගතියද මෙහිදී සාකච්ඡා කළා. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් තවදුරටත් දැනුවත් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ग्राम निलधारी वसम मट्टमीन पीटवायती ग्राम शक्ति निष्पादन समिति संधा लबादेन प्रतिपादन शक्ति मत्करन लेसद जनाधिपति तुमा उपदेश लबादुन्ना दिदास विस्स वसरवन वीट दियरकिर निष्पादनेन रट स्वांपोषित किरीम संधा विशेष व्यापृति क्रियात्मकाई එහි නියම ව්‍යාපෘතියක්වන පාසල් දරුවන්ට කිරිවීදුරුවක් ලබා දීමේ වැඩසටහන ලබන ජනවාරියේ සිට ක්‍රියාවට නැංවෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක පැලසිටි වීමේ වැඩසටහන්වල ප්‍රගතියද සොයාබැලුණා. නොමිලේ බීජ ලබා දීමේ වැඩසටහන් පුළුල් කරන ලෙසද ජනාධිපතිතුමා දැනුම් දුන්නා. ඉල්ලංගා වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතියද සාකච්ඡා කෙරුණා. එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ වැසි තත්ත්වයේ හේතුවෙන් වැව් හැරීමේ කටයුතු తాවකාලිකව ඇනහිට තිබුණද වැව් සුද්ධ පවිත්‍ර කිරීම අඛණ්ඩව සිදු කරන ලෙසයි. ජාතික තිරසර කතිකාවේ ප්‍රගතිය හා පිවිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහනේ සාර්ථකත්වයද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණා. යලි ප්‍රවෘත්ති बेंगाल बोक मध्य पवदीन गज सुलिकुनाटु हेतुएन हेट सवस उतुरु पलाते विशेषेन यापने अर्धद्वीपे हरहा तद सुलंग हमाया है कि बावट कालगुन विद्या दिपार्तमेंत्व अन्नतुरु अंगवनमा गज सुलिकुनाटु अद पिरवरु वने विट कांकसंतुरे सीट आसान वशेन किलोमीटर 590 दूरी स्थानगत पवतिनवा एनवाय हेट सवस काले सीट उतुरु पलाते सुलंगे वेगे सह वैसी तत्वे इहले यामक सिद्ध विह की वन्ने एम प्रदेश हेट मिलीमीटर 150ට වඩා තද වැසි ඇති විහ කි බවද කාලගුණාංශ අනතුරු අඟවනවා අනුරාධපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇති විය හැකි සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්වයක් පවතිනු ඇති මැදෙම සබරගමු සහ බස්නාහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්වයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා මේ සමගින් අයිටින් රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්නවා යලිත් හැමෙමු රාත්‍රී 10ට www.itnnews.lk